සුබ දවසක් වේවා සීල් දිනාටම අද අපි කතා කරන්න යන්නේ ග්‍රීන් කාඩ් ඇමරිකාවෙන් ගොඩක් රටවල් වලට දෙන්නේ නැහැ මේක අඩුවෙන්ම සංක්‍රමණය වෙන රටවල් වලට තමයි මේ ග්‍රීන් කාඩ් එක දෙන්නේ ග්‍රීන් කාඩ් එක කියන්නේ ඇමරිකාවේ ස්ථීර පදිංචිය සඳහා ඉල්ලුම් කිරීමක් තමයි මේකෙන් වෙන්නේ හැබැයි මේ හැමදේම කිසිදු මුදලක් අය කිරීමෙන් තොරව තමයි ලැබෙන්නේ ඉතින් ඇමරිකාවේ ස්ථිර පදිංචියක් හම්බෙනවා කියන්නේ ගොඩක් අමාරු වැඩ කොටසක්. ඉතින් මේ දේවල් මේ විදිහට නොමිලේම ලැබෙන්න පුළුවන් ලොටරි එකක් තමයි මේ ග්‍රීන් කාඩ් කියලා කියන්නේ. ඉතින් ඇමරිකාවේ මේ විදිහට පුරවැසිභාවය ලබා ගන්න නම් මේ ග්‍රීන් කාඩ් එකට ඇප්ලයි කරලා බලන්න වෙනවා. එහෙනම් ග්‍රීන් කාඩ් එකට ඇප්ලයි කරන්න නම් අනිවාර්යෙන් පාස්පෝර්ට් එක ළඟ තියෙන්න ඕනේ. ඒ වගේම මේ ඔක්තෝබර් මාසේ 6 වෙනිදා ඉඳලා නොවැම්බර් 9 වෙනිදා වෙනකන් තමයි අපිට මේ ආයතුම් පත්‍ර පුරවන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාලා දන්නවා ඇමරිකාව කියන්නේ ඉතින් ඉතාම දියුණු රටක්. ඒ රටේ වීසා එක නැත්තම් මේ පාස්පෝර්ට් එකක් ගත්තොත් ඉතින් ඔයාලට පුළුවන් රටවල් 187කට සංචාරය සඳහා වීසා නැතුව යන්න. ඒ තරම් වටිනාකමක් තියෙනවා මේ ඇමරිකාව පාස්පෝර්ට් එකට. ඒ හින්දා මේ පාස්පෝර්ට් එකක් තියෙන ඕනම කෙනෙකුට මේක ඇප්ලයි කරන්න පුළුවන් හින්දා අනිවාර්යෙන් ග්‍රීන් කාඩ් එකට ඇප්ලයි කරන්න. මුළු ලෝකෙම 55,000ක් වගේ ප්‍රමාණයකට අවුරුද්දකට මෙයාලා මේ ලොටරි එකෙන් දිරිම් ඇදීමෙන් මේ ඇමරිකාවට යන්න අවස්ථාව ලබා දෙනවා. සාමාන්‍යයෙන් ලංකාවට 3,800ක් වගේ හෝ එක රටකට 3,800ක් වගේ තමයි ලැබෙන්නේ. ඉතින් මේකේ ප්‍රතිඵල නිකුත් වෙන්නේ මැයි මාසෙ. ලබන අවුරුද්දේ මැයි මාසෙ. එතකොට ඔයාලට මේ ටික මේ ග්‍රීන් කාඩ් එකට ඇප්ලයි කරලා මේක උත්සාහයක් දරලා බලන්න පුළුවන්. අපි බලමු එනම් මේ දේවල් කොහොමද ඇප්ලයි කරන්නේ කියලා.